ලංකාව පුරාම ආන්දෝලනයක ලක් වුණා. අන්තර්ජාලය ඔස්සේ සංසරණය බව සහ විද්වත් මණ්ඩලය විසින් තීරණයක් දුන්නා. එතන මේ මණ්ඩලයේ ගුරුවරයෙක්ගේ භූමිකාවක් එතන ඇතුළත් කරලා තිබුණේ නැහැ. ශිෂ්‍යත්ව පේපර එක ලබා දී යුතුයි කියන කාරණේ. මේ ප්‍රශ්න තුන කා කිසියම් හෝ දරුවෙකුගේ හරි වෙයි. මේකේ වාසිය තියෙන කාටද? නැක් සිද්ධ වෙලා තියෙනවා අවුරුදු 8ක් තිස්සේම. ඊළඟ කතාවේ ප්‍රශ්න පත්‍රයට ලකුණු ඒ ලකුණම ගන්නෙ නැහැ. ඒදී ඔය දක්ෂ ලෙස උත්තර ලියපු දරුවෝ අදක්ෂ විදිහට උත්තර ලියලා තිබුණා. කීම් විශේෂයෙන් මේ කුඩා දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර පිටවීම නැමේ මේකේ සාධනීය ලක්ෂණක් තියෙනවා. ඒ වගේම නිෂේධනීය ලක්ෂණක් තියෙනවා. අයිබෝන් ආදරණීය දේපතේ වගේම දේවාපියනි, අද මම කතා කරන්න සූදානම් වුණේ පසුගිය සැප්තැම්බර් 15 වෙනිදා ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමත් සමගම පිටපැති කීපයකට පසුව ලංකාව පුරාම ආන්දෝලනයකට ලක් වුණා. ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අන්තර්ජාලය ඔස්සේ සංසරණය වූ බව සහ ඉන් ළමයින්ට අගතියක් සිදු වෙලා තියෙනවා කියන කාරණය පිළිබඳව. ඔව්, ඔබට මතක ඇති ඊයේ දවසේ මේ සියලු විමර්ශන කටයුතු කරලා ඉවර වෙලා ඒ වගේ විද්වත් මණ්ඩලයක් දාලා ශිෂ්‍යත්ව විභාගයේ නැවත නොපවත්වන බවට විද්වත් මණ්ඩලය විසින් තීරණයක් දුන්නා. ඒ කෙසේ නමුත් මම මෙතනදී කතා කරන්නේ ගුරුවරයෙක් විදිහට. ඇත්තටම මේ මණ්ඩලයේ ගුරුවරයෙක්ගේ භූමිකාවක් එතන ඇතුළත් කරලා තිබුණේ නැහැ. නමුත් ඒ මනෝවිද්‍යාඥයින් ඒ වගේම සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ නිපුණත්වයක් දරන තියෙන පුද්ගලයින් ඒ වගේම අධ්‍යාපනඥයින් ආදී පිරිසක් දේශීය විදේශීය වශයෙන් එතෙන්ට දාලා තිබුණා. හැබැයි ඒ කෙසේ වෙතත් දෙමව්පියෝ කතා කළේ මේ දරුවන්ට නැවත වරක් මේ ශිෂ්‍යත්ව පේපර එක ලබා දිය යුතුයි කියන කාරණේ. හොඳයි, අපි මෙහෙම බලමු. දැන් රජයේ විසින් තීරණය කළා පිට වූ අයයි පවසන ප්‍රශ්න තුනකට සියලුම දරුවන්ට ලකුණු ලබා දෙනවා කියලා. ඔව්, ඒක අපි හිතමු කැපටින් හරි කියලා. හැබැයි මෙහෙම බලමුකෝ අපි කොහොමද මේ ප්‍රශ්න තුන ආ කිසියම් හෝ දරුවෙකුගේ හරි මේ ප්‍රශ්න තුන කිසියම් දරුවෝගේ හරි. එතකොට ඒ දරුවට මේ ලකුණු හතහමාර ලැබුණා එකයි නැත්නම් එකයි ඒ දරුවගේ දක්ෂතාවයම තමයි කරන් තියෙන්නේ. එතකොට හැබැයි මේකේ වාසිය තියෙන කාටද? මේ ප්‍රශ්න තුන වැරදි කෙනෙක්ට. මේ ප්‍රශ්න තුන වැරදි නම් අන්නිතර ලකුණු හතහමාරක් යාට ලැබෙනවා. එතනදී යාට සාධාරණයක් වෙනවා. හැබැයි මෙතනදී තව පිරිසකට අපි හිතමුකෝ මේ දරුවෙක්ගේ කිසියම් දරුවෙක්ගේ මේ ප්‍රශ්න තුන හරි. හැබැයි තවත් ප්‍රශ්න තුනක් වැරදෙනවා. එතකොට ඒ දරුවට හරි තුනට කොහොමත් ලකුණු හම්බ වෙනවා, අර වැරදිච්ච තුනට ලකුණු නැති වෙලා යනවා. එතකොට බලන්න ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා එතන ඒ ගත තීරණයත් එක්ක. එතකොට තවත් පැත්තකින් බැලුවොත් දෙමව්පියෝ යෝජනා කරනවා මේ විභාගයේ තියන්න ඕනේ කියලා. හරි, අපි තියන්න ඕනේ කියලා හිතමු. මෙතනදී කාරණා කීපයක්. අද වෙනකොට මේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ලියන්න තියෙන මානසිකත්වය මං හිතන්නේ දරුවන්ගෙන් අහලා බැලුවොත් ලොකු ප්‍රමාණයක් අනේ ඔක ඕනේ නෑ කියන තැනක ඉන්නවා දරුවෝ. ඒ වගේම තමයි අද අපි මේ සැරේ තමයි දැනගත්තේ මේ ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට පිට වෙනවා කියලා. එතකොට අපි දැන් පස්සේ දවසක දැනගන්න ලැබෙනවා මේක අවුරුදු 8ක් තිස්සේ මේ විදිහටම ප්‍රශ්න පත්‍රයේ ඉතා විශාල මිල ගණන් වලට විකිනන ජාවාරමක් තියෙනවා කියලා ආපහු ගොඩක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන්න ගත්තා. ඉතින් එතකොට අපි දන්නේ නැති නිසා අපි අනිත් දරුවෝ දෙහෙමන අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා අවුරුදු 8ක් තිස්සේම. එහෙනම් නැවත ඒ අවුරුදු 8ේම විභාග තියන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් මෙතන දෙනවා. හැබැයි අපි මධ්‍යස්ථ වෙනකල ඇත්ත වශයෙන්ම මේ දරුවන්ට මොකද කරන්න ඕනේ? ඇත්තට මේක තව පුළුල් ලෙස සාකච්ඡා වේතු මාතෘකාවක් කියලා මම විශ්වාස කරනවා. හැබැයි අර නිර්දේශයේ තිබුණේ සියලුම දරුවන්ට ලකුණු ප්‍රශ්න තුනකට ලකුණු දෙන කතාව. හැබැයි තවත් සමහර දෙමව්පියෝ ඊයේ දවසේ උද්ඝෝෂණයේදී කියා සිටියේ ප්‍රශ්න තුනක් නෙවෙයි ප්‍රශ්න 8ක් මේකේ ගිලීලා තියෙනවා කියලා. එතකොට එහෙමනම් කොහොමද මේ දරුවන්ට සාධාරණයක් සිද්ධ වෙන්නේ? ඉතින් මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි.
එවගේම හැබැයි පසුගිය දවසේ ඒ දෙමාපියන්ගේ වීමට සාවධානය ලක් කරලා ගරු ජනාධිපතිතුමා විසින් දැනට තාවකාලිකව උත්තරපත්‍ර පරීක්ෂාව නතර කරලා තියෙනවා. මං හිතන්නේ මේ කාලය තුල ඔබට යම්කිසි සුබදායි පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ දෙපැත්තම සලකා බැලුවම කිසියම් හෝ අගතියක් සිදු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඊට සාධාරණේ කොයි විදියකින් කරන්න පුළුවන්ද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. ඒ කියන්නේ අපි දන්නවා ගුරුවරු විදිහට පන්ති කාමරේ ඉන්න ගුරුවරු විදිහට දරුවෙක් කිසියම් වෙලාවක ප්‍රශ්න පත්‍රයකට ලියන ලක් ගන්න ලකුණ ම ඊළඟ කතාවේ ප්‍රශ්න පත්‍රයට ලකුණ ඒ ලකුණම ගන්නෙ නැහැ. හැබැයි එතකොට මේ ප්‍රශ්න පත්‍රෙට තව හොඳින් දරුවෝ ලියලා තිබ්බන විභාගෙදී අපි කියනවා ඊළඟට විභාගෙදී තියන්න ඕන කියලා. ඒ පත්‍රයේදී ඔය දක්ෂ ලෙස උත්තර ලියපු දරුවෝ අදක්ෂ විදිහට උත්තර ලියලා තිබුණොත් අන්න එතනදී අපි විසින්ම නැවත වතාවක් අපේ දරුවට අසාධාරණයක් කරගන්නවා. ඒ නිසා මේක තවත් බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන, බුද්ධිමත්ව කල්පනා කළ යුතු ගැටලුවක් ප්‍රශ්නයක් විදිහට මම දකිනවා. ඒ විතරක් නෙමෙයි මිනිදිරියට මෙවැනි ප්‍රශ්න පත්‍ර පිටවීම විශේෂයෙන් මේ කුඩා දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර පිටවීම වළක්වා ගැනීමට දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුයි කියන ඉල්ලීම මගේ තියෙනවා. අර්ථ වශයෙන්ම රජයේ සංවිභාග දෙපාර්තමේන්තුවේ ඒ සියලු බලධරයන්. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට සාධාරණය කියන කාරණේදී කොතනද තියෙන සාධාරණය කියන එක හරියට අපි විසින්ම තේරුම් ගත යුතුයි. මම මෙතන මධ්‍යස්ථ වෙනදලා තමයි කතා කරන්නේ. මේකේ සාධනීය ලක්ෂණත් තියෙනවා, ඒ වගේම නිෂේධනීය ලක්ෂණත් තියෙනවා. ඒ නිසා අපිට විභාගේ නැවත පැවැත්විය යුතුයි කියලා කණිකරම කියන්නත් බෑ. ඒ වගේම මේ ලකුණු ප්‍රශ්න තුනකට ලකුණු දීලා අපි ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර බලමු කියන යෝජනාව කරන්න බැරි තැනක අපි නතරලා ඉන්නවා, හිර වෙලා ඉන්නවා. හැබැයි ඒ යෝජනාව, ඒ තීරණය ඔබට බාර කරමින් අද මේ පුංචි විග්‍රහයක් මම කළේ මේ විභාගයේ සාධාරණයේ කොතනද යන්න පිළිබඳවයි. එතකොට ආපහු දවසක බලමු අපි ගන්න තීරණයක් එක්ක නැවත හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.